අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලංකා ඉතිහාසයේ පළමු වරට මාර්ග 1500ක් එකවර ජනගත කෙරේ ඕනේ නම් මිලිටරීකරණය කරන්න පුළුවන් හැබැයි එහෙම පාලනයකට යන්නේ නැති බව ජනපති සහතික වෙයි කොවිඩ් මර්ධන එන්න තුනක ප්‍රතිශක්තිකරණය පහළට දෙසැම්බරයේ එන පොට හොඳ නැහැ පරිස්සම් වෙන්න රාජ්‍ය ඇමති චන්න කියයි කොවිඩ් ආසාදිතයින් යලිත් ඉහළට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් ඉහළට කොවිඩ් ඇසේ ඩෙන්ගුත් හිස උසවයි ආණ්ඩුවට අපේ උපදෙස් අද අවශ්‍ය නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි බාණ්ඩ හිඟයක් ඇති විට මිල පාලනය කළොත් කළු කඩයක් නිර්මාණය වෙනවා වෙළඳ ඇමති බන්දුල කියයි රාජපක්ෂ පාලනය රටේ ජනතාව එක් වේලකට පමණක් සීමා කරලා ජේසීගෙන් චෝදනා ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ දීමනා කප්පාදු කරන කූට ව්‍යාපාරයක් පටන් අරන් සජිත් කියයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වේ සපුගස්කන්ධ කාන්තා ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට චීන පොහොර නැවියගෙන බාණ්ඩ වලට වාරණයක් ඇතත් නැවට වාරණයක් නැහැ අවශ්‍ය නම් සේවා සපයන්න සූදානම් හාබ මාස්ටර් කියයි දැන් දේශීය පුවත් සෞභාග්‍යයේ දැක්ම යටතේ වැඩ නිම කළ මාර්ග 1500ක් ජනතා ආයතනයට පත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ समस्त रटम आवरण पारधि दिखल मार्ग एग्दास्पन्सियापस्वर्वे जन सतुकिरुना ए जनाधिपति गोठाबे राजपक्ष महतागे सह अक्रमात्य महिंद राजपक्ष महतागे प्रधानात्वे मार्ग एग्दास्पन्सिया जन सतुकिरी में मेम ऐतिहासिक उत्सवे पवत्वने वीरकटिय मंडाडुव क्रीडांगणे दे एकम दिनकदि मार्ग एग्दास्पन्सिया जन सतुकिरी में मेरठ इतिहासे प्रथम वरट सिदुवुयेद अद दिने वीम विशेषत्वय වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ උද්ඝෝෂණ කරනවා නමුත් ගෝවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා 69 ලක්ෂයක් තමුන්නාන්සලා මට ඡන්දේ දුන්නේ මගේ මූණට නෙවෙයි මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට අපි පැහැදිලිවම කිව්වා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා මේ රටේ කියලා මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට මම කරේ හරිදී මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවකක කියලා පාවිච්චි කරපන් කියලා කරන්න මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තුනේ හොමෙක් කෙනෙක් නෙවෙයි හමුදාවේ වගේ කෙනෙක් කියලා පුළුවන් මට ඕන නැහැ එහෙම කරන්න නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට තියෙනවා හිරු එළිය අතුර සුළඟ අපිට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්නට පුළුවන් මම අමති මන්ලට කිව්වා ඥාතිින්ව දාගන්න එපා කියලා එක සම්බන්ධීකරණ නිලධාරී මේ අමතුමාට වැඩ කරපු අනිත් අය හනවා වැඩක් තියෙනවා අපි වැඩ කළ ආණ්ඩුවක් ගෙනාම සම්බන්ධීකරණ නිලධාරී කෙනාවක්වත් නැහැ ඒක තමයි වෙනස ඥානසාර හාමුදුරුව අද විවේචනය කරන උන්වහන්සේ පත් කරයි කියලා මම දන්නව අවුරුදු 5ක් තිස්සේ උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් පැන සංකල්පය ගැන කතා කරා මාර්ග 1500 වැඩ ආරම්භ කරලා වැඩි කාලෙකුත් නැහැ ඒ වෙනකොට කොවිඩ් වසංගතය දරුණුවට තිබුණා එක් කාලෙක विशेष मार्ग किलोमीटर लक्ष्य खादन सटाने अभी प्रमुखत्व दुन्ने ग्रामीय वतु मार्ग संवर्धने अभी राज्य अमात्यांशे कुछ भेटे हुआ गमन अगुण තමයි රට නැගෙන්නේ ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ න්‍යාය ඒ නිසා මාර්ග සංවර්ධනයේ සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවේ හැකි වැඩපිළිවෙල රාජ්‍ය අවධානය යොමු කර තිබෙන බව ඔබට සීකපත් කරන්න ඕන නිදහසින් පස්සේ මහා මාර්ග පද්ධතිය පෙරලයක් උනා නම් ඒ අපේ කාලයේදී බව ආඩම්බරයෙන් අපිට කියන්න පුළුවන් එදා යුද්ධයේ වගේම අද කොවිඩ් අර්බුදයටත් මුහුණ දෙමින් මේ ලෝකයේ ප්‍රධාන රටවල් 10 ඇතුළේ එන්නත් කරන්නේ ලබා දුන්න රට බවට ශ්‍රී ලංකා පරිවර්තනය කෙරුවේ ඔබතුමාගේ නායකත්වයෙන් කියන එක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ කියන එක මෙලයි අපි මතක් කරනවා ඔබතුමා අත කිව්වා ඔබතුමා ෆේල් කිව්වා මේ රටේ මිනිස්සු මැරෙන්න ඉඩ නොතියා එන්නත් කරන්නේ සාර්ථකව කරලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායක හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවා කියන එක අපි හදවතින් මෙලයිදි මතක් කරනවා ෆයිසර් මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත්වල
ප්‍රතිශක්තිකරණය පහත වැටි තිබෙනවා මෙම එන්නත්වල ප්‍රතිශක්තිකරණය සැලකිය යුතු ලෙස පහත වැටි ඇති බව ඇමරිකාව සිදු කළ පරීක්ෂණයකිනුයි අනාවරණය වී ඇත්තේ මේ බව අද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද ප්‍රකාශ කළා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව कोविड वायरस मर्दने क्रीम सदा भावीताकरण फाइजर मोडर्ना हा जॉनसन एंड जॉनसन एन तुल प्रतिशक्तीकरण मास हायक काल्याक तुल सेलकी युतुलिस पहलगुस एतिबव हेलीवीति बनवा ए अमरिका एक्सत जनपदे साइंस नम लोका प्रकट संगरावट अनुवाय मे पी बंधु माध्यट अदास राजमात्य महाचार्य चन्न जयसुमन महता मे पर्यशन अणु मार्त मासेदी सीएट असु नमे अकुन फैज एनते फलदायतावे सीएट फनस अटदक्वाडुलाइन मारत मासेदी सीएट असू हतक मुडना एनते आरक्षाकारी भव सीएट हतलिस्तुन दक्वाडुलाइन इवागेम जोनसन अंड जोनसन एनते मारत मासेदी उनके परीक्षण लिंग अनुरने लिमुना सीएट असू हायक आरक्षा वक्लो किला सीएट दहतुन दक्वा अडुलाइन अप श्रीलांकिन हटियट मेनो राजधानी मे संबंधी युमुवेलाती विशेषम अपत् मे पैस सह मुडन एन सहन प्रमाण कपेरटे दुना मे पर्यशन दत्त पिलिबंद निरंतर अपावधानी सिटीन मे पर्यशकोजनाकर्ण दे तमय तुंगिनी मात्र वक्लबादीम मुहुनु आवरण पेलंदीम एकिनकात्र परतरे त्यागनीम तमय मेकट विकल्पे विसुदुम हटियट ओन हंदुना दे श्रीलंकावतुल तुंगिनी मात्र वलबादीम मेवन कोट तप आरंभ कर लीन मे डेल्टा प्रभेदे දැඩිම බලපෑමක් අපිට ආවේ අගෝස්තු මාසේ දවසකට 200ක් මිය යන තත්යකට ආවා රෝගීන් 6000ක් වර්තා වෙන තත්යට ආවා අපි අද ඒ යම් විදිහකට පාලනයකට ලක් කරලා තිනවා හැබැයි එළමෙන දෙසැම්බර් මාසේ වෙනකොට අපිට නැවතත් අගෝස්තු මාසයක් උදා කරගන්න අවශ්‍ය නැහැ ජනතාවගෙන් අපිට සහයෝගය අවශ්‍යමයි බරපතල ලෙස ආයෝජනය කරනවා මුහුණු ආවරණ පළඳින්න එකිනෙකා අතර පරතරය තියාගන්න පරිස්සම් වෙන්න කියන කාරණේ මේ දෙසැම්බරේ එනකොට හොඳ නැහැ කියලයි මේ පරේෂණ දත්ත වලින් පෙන්නුම් කරන්නේ මෙතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග නැවත වරක් කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්눔 කරනවා. පසුගිය සති කිහිපය පුරා ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම මහ ජනතාව රෝගීන් වාර්තා නොවන කාලයක් සේ සලකා කටයුතු කරන බව අපිට පෙනී යනවා. ඒ වගේම අපි පසුගිය දින කීපය තුරුදීම විශේෂයෙන් උත්සව නැත්නම් මගුල් ගෙවල් වලදී රෝගී පැතිරීමට ඉවහල් වෙන සිද්ධීන් කීපයක්ම අපිට වාර්තා වුණා. මේ පිළිබඳව අපි දිගින් දිගටම මහ ජනතාව දැනුවත් කරා. අපිට මෙහෙම වුණොත් ඉදිරියේදී නැවත වරක් රෝගීන් වැඩිවීම වැළැක්වීමට පුළුවන් කමක් වෙන්නේ නැහැ. එසේම නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්눔 කරන බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හෙන මහත්මිය පවසනවා. ඉතින් ඇත්තටම පහුගිය සති දෙක එක අපි සංසන්දනය කරලා බැලුවාම මෙය පැහැදිලිවම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒක ඇත්තටම අපේ මේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හරහා පැහැදිලිව පේනවා වගේම රටේ තියෙන දත්ත බැලුවාම මුළු රටේම තියෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමකුත් පැහැදිලිව පෙන්눔 කරනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 20ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් දස දෙනෙකු හා පිරිමි පුත්කලින් දස දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13841 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වැළඳීමෙන් මිය යන සංඛ්‍යාව සහ අසාධ්‍ය වන ප්‍රමාණය අවම කරගත හැකි තවත් කොවිඩ් මර්ධන පෙත්තක් ෆයිසර් සමාගම නිෂ්පාදනය කර තිබෙනවා. එම පෙත්ත කුමක් දැයි තවමත් නම් කර නැහැ. ඇමරිකාවේ මර්ක් සමාගම කොවිඩ් මර්ධන කරලක් පසුගිය කාලයේ පුරාම සායනිකව අත්හදා බැලීම් සිදු කළා. මර්ක් ආයතනයේ මොල්නු පිරවීර් කරල ආනයනය කිරීමට මහා බ්‍රිතාන්‍යයේද ඊයේ එකක වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. හිතාමතා සේවිකාවකගේ මුහුණට යවූ කිවිසුම සාපරාදී අපරාධයක් බව ප්‍රථම වතාවට කැනඩා අධිකරණයක් තීන්දුව කළා.
කොවිඩ් රෝගය හඳුනාගෙන දැනට අවුරුදු 2කට ආසන්නයි. කොවිඩ් වෛරසයෙන් ලෝකය බේරා ගැනීම සඳහා විවිධ රටවල පරීක්ෂණ ආරම්භ වුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් දසදහස් ගණනක් පරීක්ෂණ සඳහා එක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්ද තරගකාරී ලෙස කොවිඩ් මර්ධනය සඳහා අත්හදා බැලීම ආරම්භ කළා. දැනට ලෝකයේ පුරා කොවිඩ් මර්ධන එන්නත් විශාල ප්‍රමාණයක් භාවිතා වෙනවා. කොවිඩ් මර්ධන එන්නත් තුළ මූලිකම අරමුණ කොවිඩ් රෝගය වැළඳීම වැළක්වීමයි. එහෙත් එන්නත් දෙකම ගත්තද යම් ප්‍රතිශතයකට කොවිඩ් රෝගය වැළඳෙන බව සියලුම එන්නත් සමාගම් පිළිගන්නවා. කොවිඩ් රෝගය වැළඳුණු පසු රෝග ලක්ෂණ උත්සන්න නොවී තබා ගැනීම සඳහා විවිධ ඖෂධ මේ අතර අත්හදා බැලීමද ආරම්භ වුණා. ඒ අනුවයි ඇමරිකාවේ සුප්‍රසිද්ධ ඖෂධ සමාගමක් වන මර්ක් මොල්නුපිරවීර් නම් මුඛයෙන් ගත හැකි කරල නිපදවනු ලැබුවේ. මෙම කරලයේ සායනික අත්හදා බැලීම් වලින් හෙළි වූයේ එමගින් කොවිඩ් රෝග ලක්ෂණ බරපතල වීම වළක්වන බවයි. එසේම මරණ සංඛ්‍යාවද අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අද තවත් කොවිඩ් මර්ධන පෙත්තක් නිෂ්පාදනය කිරීමට ෆයිසර් සමාගම කටයුතු කර තිබෙනවා. ෆයිසර් සමාගම පවසන්නේ තම සායනික අත්හදා බැලීම් සාර්ථක බවයි. යම් පුද්ගලයෙකු හිතාමතාම සිදු කරන කිවිසොම් යවීම සාපරාදී පහර දීමක් බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණය තීන්දුව කර තිබෙනවා. ලොව මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. බහින් බස් වීමක් දුර දිග යමින් පාරිභෝගිකයෙකු සිය මුඛාවරණය ඉවත් කර අවන්හල් සේවිකාවට කිවිසොම් යවීමක් සිදු කර තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ නඩු තීන්දුව ලබා දෙමිනුයි අධිකරණය මේ බව පවසා සිටියේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය එන්නත්කරණය පමණයි. දැනට සොයාගෙන ඇති මුඛයෙන් ගන්නා ඖෂධ දෙකම රෝගය වැළඳුණු පසු ප්‍රතිකාර ලෙස භාවිතා කිරීමට පමණක් යොදාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පවසන්නේ. මීට සති කිහිපයකට ඉස්සෙල්ලා හොයාගත්තු මොල්නොපිරවීර් කියන බෙහෙතට අමතරව කොරෝනා වෛරසයකට රිටිනොවිර් කියලා අලුත් බෙහෙතක් හොයාගෙන තියෙනවා. මෙන්න මේ බෙහෙත් වර්ග රෝගයේ මූලික අවස්ථාවේ දුන්නාම රෝහල්ගත වීම, සංකූලතාවෙන් ඇතිවීම, ඒ වගේ මිය යෑම සැහැන ප්‍රතිශතයකින් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. නමුත් අපි හොඳට මතක තබා ගත යුතුයි තමයි මේ බෙහෙත් එකක්වත් රෝගයේ වැළැක්වීමට ගන්නා ප්‍රතිකාර නොවේ. ඒ වගේම තමයි එන්නතට ආදේශකයෙකු නොවේ. කොරෝනා වෛරසයෙන් වසර දෙකකට ආසන්න කාලයක් වැට කාලා හෙම්බත් වෙලා ඉන්න අපි අපගේ කැපවීම නිසා දැන් අපිට පොඩි නිදහසක් ලැබිලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්නට, රැකියාවට යාමට එමට, එදිනෙදා ජීවන උපායන් ආරම්භ කරන්නට, කර්මාන්ත ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට, රටේ අත්‍යවශ්‍ය සේවාන් පවත්වාගෙන යෑමට මිසක් පොකුරු පිටින් බස් පිටින් විනෝද ගමන් ගිහිල්ලා සෙනගැතේ ස්ථානවල ගැමසීමට නොවේ. නමුත් මේ අවාසනාවන්ත ප්‍රවණතාවය අපි දැන් දකිනවා. මේක ඉතාමත් භයානක අවස්ථාවක්. ඔබ කොරෝනා වෛරසයෙන් නිදහස් වෙන්න උත්සාහ කරාට කොරෝනා වෛරසය ඔබගෙන් නිදහස් වෙලා නැහැ. මේ අලුතෙන්ම හොයාගෙන තියෙනවා අප්‍රිකාවේ සමහර රටවල් වල නව කොරෝනා ප්‍රභේදයක් අප දැනට ගන්නා කිසිම වැක්සීනයකින් ආවරණය නොවන. මේක තාමත් භයානක තත්ත්වයක්. එම නිසා ඔබ පරිස්සම් නොවුනොත්, ඔබ ආරක්ෂා නොවුනොත් කොරෝනා ඊරංග රැල්ල එහෙම වැළැක්වීමට නොහැකි දෙයක් වෙනවා. අවම වශයෙන් මේ වසර අවසාන වනත් එක්වත් ඔබගේ ගමන් බිමන් දැඩි ලෙස සීමා කරන්න. පසුගිය 4 වනදා සිට මෙරටින් ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට පුරාම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍යංශ පවසනවා. ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් ඇති විය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගයේද යලි හිස එසවීමේ අවධානමක් මතුව තිබෙනවා. රට පුරා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. පසුගිය 4 වනදා සිට ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව බස්නාහිර සහ නැගිනහිර පළාත්වල තෝරාගත් අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 59ක් ඉලක්ක කරගෙන ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය සැලසුම් කර තිබෙනවා. මේ මොහොතේ රට පුරා ඩෙංගු පැතිරු නොහොත් යලි විශාල පීඩාවකට පත්වන්නට සිදුවන බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ. ඩෙංගු මදුරුවන් ඉක්මනින් බෝවිය හැකි ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ජාතික ඩෙංගු
ගුණවර්ධන ඒකකය පෙන්වා දෙනවා ඩෙංගු පැතිරීමට ඉඩ නොදී එය වළක්වා ගැනීම රටේ සියලු දෙනා සතු වගකීමක් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙනවා පොහොර ඉල්ලා ගොවි ජනතාව මහපාරට බැස්සත් ඔවුන්ගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් නැහැ පාලකීන්ගෙන් විසඳුම් ගන්න බැරි තැන ගොවියන් දෙවියන් ළඟට ගිහින් කන්න ලව් කළා පාඩු ලබන්න හරි ලාභ ලබන්න හරි ඇතම් ගොවීන් අද වගා බිම් වලට බැහැලා නමුත් ඔවුන් පවසන්නේ වන්දි ලබා දෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මත ඔවුන් වගා කටයුතු ආරම්භ කළ බවයි පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වෙන පසුබිමකවද ඇතම් ගොවීන් තම වගා කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොරින් වගා කරන පොළොන්නරුවේ ගොවීන් පැවසුවේ වන්දි ගෙවන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව මත සිය වගා කටයුතු නැවත ආරම්භ කළ බවයි. නාපිලන් වැඩ කරනවා. අනිත් ගොවියොත් බහිරි වැඩට. අපි පාඩුවන් තුනා රජෙන් ජනාධිපති තුමා දෙනවා කිව්වානේ. අපිට රජයක් පාසිතත්වයකට පත් කරන දෙයක් නැහැ. අපි ඉතින් මේ ගොවි වශයෙන් ඉතින් ඔහේ වැඩ කරනවා. වන්දියක් දෙන්නත් බලාගෙන ඉන්න ජනාධිපතිතුමා ඉන්නවා කිව්වා. ඒක හින්දා අපි වැඩ වරන් පටන් ගත්තා. කොම්පෝස් නම් ඇම්බේ කියලා තියෙනවා. අක්ගාලා ලැබෙන්න තමයි සලස්සන්න කියලා අපි ජනාධිපතිතුමන් ඉල්ලුම් කරනවා. හිඟුරුගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවි මහතෙකු පවත්වාගෙන යන මේ වම්බටු වගාවට පූර්ණ වශයෙන් යොදාගෙන ඇත්තේ කාබනික පොහොරයි. කොම්පස් වලින් තමයි දාලා තියෙන්නේ දැන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න. ඉල්ලුම හොඳයි 160ට දැනට යනවා මිල. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විල්පත්තු බලකායද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට මුල පුරා තිබෙනවා. පොහොර නිෂ්පාදනයට අමතරව අක්කර 30ක පමණ ප්‍රමාණයක ගස් ලැබු වගාවක් වි අක්කර 40ක් උදු අක්කර 39ක්ද වගා කර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හමු වීමට අද මහනුවරට පැමිණියා. උන්වහන්සේෙහිදී සඳහන් කළේ මැති ඇමතිවරුන්ගේ රුව සහිත පඹයින් සාදා පිළිස්සීම සිදු කරන්නේ ගොවි ජනතාව නොවන බවයි. අපේ රටේ මිනිස්සු කවදාවත් පඹය හොදලා මිනිස්සුන්ට ඉරි අරගෙන ගිනි තියෙන එහෙම මානසිකත්වයක නෑ. අපිට පේන සංවිධානාත්මකව කරන වැඩක් කියලා. රජයේ ජනතාවට නොගිය බව අපිට පේන මේක වටිනාකම. ඒ ඉදිරියේදී මම හිතන්නේ ඒවා ඒ විදිහට සිද්ධ කරනත් හොඳයි. මේ අතර චීන පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව නැවත මෙරට මුහුදු කලාපයේ ස්ථානගතව පවතිනවා. නාවික ගමනාගමනයේ පිළිබඳ දත්ත ඉදිරිපත් කරන වෙබ් අඩවිය අනුව දැනට එම නෞකාව ලංකාවේ බටහිර සයුරේ යාත්‍රා කරමින් තිබෙන්නේ. මේ පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරී හාබ මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු පැවසුවේ අදාළ නැවේ සේවා අවශ්‍යතාවයක් සඳහා ඉල්ලීමක් සිදු කළහොත් පමණක් එම සේවා සැපයීමට කටයුතු කරන බවයි. නැවේ භාණ්ඩවලට වාරණයක් ඇතත් නැවට වාරණයක් නැති බවයි ඔහු වැඩිදුර ආණ්ඩුව ගන්න තීන්දුව වලට තම පක්ෂය සම්බන්ධ කරගන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනතාවගේ දුක ගැන තමන් රජයට නිතර කියවද ඊට නිවැරදි තීන්දුව ගත යුත්තේ ආණ්ඩුව බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇත්තටම බඩු මිල කියන එක ඊට එහා යනවනම් ඒක රටේ ආර්ථික අර්බුදය මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රජයේ සමග කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ලියුම් ලියලා තියෙනවා මෙහිදී අපේ වගකීම් විදියට අපිට කරන්න පුළුවන් රජයට කරුණ ඉදිරිපත් කිරීම පමණයි ජනතාවගේ පැත්තෙන් තියෙන පීඩාකාරී තත්ත්වය අමාරුකම් ඊටාම අසීරු බව දුගීභාවයේ වැඩිවීම දුප්පත්කම් පිළිබඳව ප්‍රශ්නය අපි බොහොම පැහැදිලි කතා කරලා තිබෙනවා රජයේ පැත්තෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග තමයි තියෙන්නේ මේවට විසඳුම් විදියට සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තීන්දු తీරන ගන්නේ අපි නැහැනේ ඒක නිසා ඒ රජයේ වගේ කීතු අංශ තමයි ඒ තීන්දු తీරන අරගෙන ජනතාවගේ පැත්තෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂයෙන්ම සහන සලසන්නට ඕනේ අපි මේ සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදිහට ඉඳලා තියෙනවා. එයාලා අපේ බාප්පලා. මේ
නෑ තනිකමං යන්න ලංකාවේ කාටවත් බෑ පෞතින දේශපාලන තත්ත්වයේ තුල අපි පහුගිය අවුරුද්දෙත් මේ පක්ෂ ප්‍රතිසංවිධානය පටන් ගත්තා නමුත් කොරෝනා ප්‍රශ්නේ නිසා නැවතුණා මේ අවුරුද්දෙත් මුල පටන් ගත්තා කොරෝනා නිසා නැවතුණා දැන් කොරෝනා තත්ත්වය අඩු වීම නිසා අපි රට වටා යෑම පටන් අරන් තියෙනවා මේ තුල පක්ෂයේ ප්‍රතිසංවිධානය කළා ශක්තිමත් ඉදිරියට ගෙන යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එයිදී අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම රට තුල රටට ආදරය කරන අවංක දූෂණෙන් වංචාවෙන් තොර ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන उत्साह अपे रटे लक्ष संख्यात विश्रामिकींट हिमि विश्रामिक दीमनाव क्रमोपायिकव कप्पादुकरंड अग्रहार रक्षणे शक्तिमत् किरीमे नामेन वयसावृद्ध हेत्तावट वेडियायगेन रुपियाल हयसीयक कपागन्नटत् वयसावृद्ध हेत्तावट अडुवायगेन रुपियाल हारसीयक कपागन्नटत् अलुत्म चक्रलेखयक ऑक्टोबर 29 वेनिदा මේ වසරේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ ආණ්ඩුව බලයට ආපු හැටියේ කෝටිපතියන්ට සුරසැප ජීවිත ගත කරන අයට උග්‍ර ධනවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දුන්නා. ඒ බදු සහන ලබා දීම තුලින් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරගෙන ඉතාමත්ම නිර්ලජ්ජිත ආකාරයට විශ්‍රාමිකයාගේ දීමනාව සූරා කන්නට හොරා කන්නට මේ රජය කටයුතු කරන ආකාරය. ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමික ප්‍රජාවගෙන් මේ පරිගැනීම කරන්න කරුණා කරලා මේ ඇස්බැඳුම් ක්‍රියාවලියට ඔබ සියලු දෙනාම අවදිව කටයුතු කරන්න බහණ්ඩ හිඟයක් ඇති විට මිල පාලනය කළහොත් කළු කඩයක් නිර්මාණය වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ඒ අද වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සතොස මගින් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට බහණ්ඩ වර්ග 15ක් සකස් කරගෙන තිබුණා ඒ අනුව බහණ්ඩ මිල වෙනස මේ විදිහට තියෙන්නේ රතුකැකුළු කිලෝවක් අද වෙළඳ පොලේ අලෙවි වෙන්නේ රුපියල් 115ට. සතොස අලෙවි කරන්නේ රුපියල් 98ට. රුපියල් 17ක් අඩුයි රතුකැකුළු කිලෝවකට. නාඩු කිලෝවක් රුපියල් 140යි වෙළඳ පොලේ. අපි අලෙවි කරන්නේ රුපියල් 99කට. නාඩු කිලෝවක් රුපියල් 41ක් අඩුවෙන් තමයි පාරිභෝගිකයට ලබා දෙන්නේ. සුදුසීනි කිලෝවක් අද අලෙවි වෙන්නේ රුපියල් 150ට වෙළඳ පොලේ. අපි දෙන්නේ 122කට. රුපියල් 28ක් සුදුසීනි කිලෝකින් අඩු වෙනවා. රතු සීනි කිලෝ එකක් දුඹුරු සීනි 135යි වෙළඳ පොලේ අපි දෙන්නේ 125යි රුපියල් 10ක් අඩු වෙනවා පාන් පිටි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 99යි අපි දෙන්නේ 98යි රුපියලක් අඩු පරිප්පු කිලෝවක් රුපියල් 250යි වෙළඳ පොලේ අපි දෙන්නේ 240යි රුපියල් 10ක් අඩු කහ ග්‍රෑම් 100ක පැකට් වුණ රුපියල් 600යි වෙළඳ පොලේ අලෙවි කරන්නේ අපි අලෙවි කරන්නේ රුපියල් 200යි රුපියල් 400ක් අඩු මේ භාණ්ඩ වර්ග 15 මේ බිල්පත් දෙක සැසඳුවාම රුපියල් 1000කට වඩා සතොසි මිල අඩුයි. හොඳට මිල තියෙන කාලෙක නම් මිල පාලන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. භාණ්ඩ හිඟියක් තියෙනකොට පාලන මිලට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ලෝකයේ න්‍යායක් තියෙනවා. එසේ උග්‍ර භාණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවකදී මිල පාලනය කරන්න ගියොත් විශාල කළු කඩයක් නිර්මාණය වෙනවා. රාජපක්ෂ පෞල් පාලනය අපේ ජනතාව එක් වේලකට ඇදදමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. සතොසට විකුණා ගන්න බැරි බහණ්ඩත් සීනි සහ සහල් එක්ක විකුණන ඇමති බඳුලගේ අමුතු න්‍යාය ඔහු අද හෙලා දුටුවා. දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. ඒ වගේම පෝලිං යුවියක් ඇති වෙලා තියෙනවා. ජනතාව පෝලිං වල ඉන්නවා තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න. මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත ලෙස මේ රටේ ජනතාවට අද බුද්ධ විඳින සිද්ධ වෙලා තියෙනවා. වෙළඳ ඇමතිවරයා කියනවා මේ රට බංකොලොත් භාවයට යනවලු. මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරයා. ඒක නවත්තන්න බැහැලු. මේ බංකොලොත් භාවයට යන තත්ත්වය ඇති කරේ ඔය ඉන්න ඇමති මණ්ඩලයත් ජනාධිපතිත් ඇතුළු මේ රාජපක්ෂ පෞල් පාලනේ. එතකොට වෙළඳ ඇමතිවරයා තව කතාවක් කියන සත්වසෙන් බඩු ගන්නකොට විකුණන්න බැරුව තියෙන බඩු ටිකක් තරයි යන්න කියනවා. පාරිභෝගිකය තමන්ට ගියක් හරි හොයාගෙන අත්‍යවශ්‍ය කණ්ඩ අවශ්‍ය ටික ගන්න යනකොට සතොස කියනවා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙන්න නම් අපේ ඉතුරු වෙලා තියෙන මේ බඩු ටිකත් අරගෙන යන්න කියලා කියනවා. ඇමතිවරයා තමයි මේ කියන්නේ. මෙහෙම ඇමතිවරු තමයි ඉන්නේ කැබිනට් මණ්ඩලේ. මේ රටේ ජනතාවට දෙයියන්ගෙන් පිටයි. මේ ආණ්ඩුව කරන මේ මුදල් අච්චු ගන්න වැඩපිළිවෙල නිසා තමයි මේ භාණ්ඩ
බාණ්ඩ මිල දෙගුණකටත් වඩා ඉහළ යනවා විතරක් නෙමෙයි අද හිගයක් ඇති වෙලා අද ජනතාව පෝලිං වල තියලා තුන් වේලක් නෙමෙයි එක වේලක් කන්න බැරි තැනට මේ රටපත් වෙලා තියෙනවා රාජපක්ෂ පෞල් පාලනය මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට අද පත් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා ඒ පක්ෂ අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෑමේදී එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය පත්කිරීම සහ ජනපතිගේ විදේශ සංචාරය පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ සම්බන්ධයෙන් කස්තුරි අනුරාධ මහතා මෙහිදී අදහස් පළ කර තිබෙනවා. නායකයා වටා එක්ව සිටින පිරිස පමණක් පක්ෂයට ඉතුරු වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. තරුණ ජවයේ ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. පිරිස වශයෙන් නොබෙදී කටයුතු කිරීමේ වැදගත්කම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා. පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත හිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම ධූරයේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නා හිමියන් අපවත් වීමෙන් අනතුරුව සිදු වූ පුරක් පාඩුව සඳහායි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා කැලණිය රජමහ විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත නා හිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම ධූරයේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නා හිමියන් අපවත් වීමෙන් පසු ඇති වූ පුරපාඩුවටයි. මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත නා හිමියන් උසස් අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රංශයේ සොබොන් සරසවිය සහ භාරතීය දෙල්ලි විශ්වවිද්‍යාලයෙන් ලැබුව අතර උන්වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ශාස්ත්‍රයේකට ආචාර්ය උපාධිය පිදුම් ලබා තිබෙනවා. එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහාය මහාචාර්ය මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යන අංශාධිපති යන පදවි හොබවමින් ශාස්ත්‍රීය හා උසස් බෞද්ධ අධ්‍යන විෂයෙහි ඉගෙනීම ඉගැන්වීම ශාස්ත්‍රීය පර්යේෂණ ප්‍රකාශන හා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඥාන ව්‍යාප්ති යෙදෙමින් තම විශේෂේස්ත්‍රේ පෝෂණයට කටයුතු කළා. එසේම උන්වහන්සේ වර්තමානයේ ඓතිහාසික කැලණිය රජමහ විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙසද කටයුතු කරනවා. ආණ්ඩුවට බැල මෙහෙවර කළ අයට අද රජයේ දොළ පිදේ නිදිමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පූජ්‍ය කොබේ තුඩුවේ සමිත හිමියන්. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න වන්දි බට්ටකම් කරපු මිනිස්සුන්ට අදාළව මේ වෙද්දි මේ දොළපෙදෙනි දින සතියක් තමයි මේ වෙද්දි ගත කරමින් යන්නේ දැන් අපි දැක්ක මීට සති කිහිපයක කලින් අර මේ ආණ්ඩුව බලයට ගේන්න ඉතාලම ජාතිවාදී වපුරලා විශාල මෙහෙයක් කරපු මේ හාඳුරු කෙනෙක්ගේ ගලවරත් ඥානසාර හාඳුරු ඒ හාඳුරුන්ට අදාළව දුන්නා දොළපෙදෙනියක් ගිහිල්ලා මේ එක රටක් එක නීතියක් කියලා කොමිසම් සභාවක සභාපති කරා ඊට පස්සේ දින කි දෙක තුන කලින් මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා මේ ආණ්ඩුව ගේන්න ඒ වගේම බැල මෙහෙවරකම් කරපු හාඳුරු නමක් තමයි මුරුත්තැටිවේ ආනන්ද හාඳුරු ඒ හාඳුරුන්ට දුන්නා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර ඊ දවසේදී කැලණි විහාරයේ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත කියන නායක හාඳුරුව පත් කරන කැලණි විශ්වවිද්‍යාලයේ विशाल व्याज पुहत्मेंट ගෝඨාභය රාජපක්ෂ චන්ද කැම්පේන් එක පාවිච්චි කරමින් පෙනී සිටපු සහ ඒකට අදාළ මැදිහත් වීම කරපු හාඳුරු නමක් තමයි කැලණි විහාරයේ නායක හාඳුරු. ද ආණ්ඩුවේ න්‍යාය පත්‍ර තියෙන්නේ කොහොම හරි Tamanට තියෙන හෙන්චයෝ ටික මේ මේව ඇතුළට දාගෙන මේ විශ්වවිද්‍යාල Tamanට ඕන විදිහට නතු මේ හසුරවන්නනේ. දැන් මේ කරන මැදිහත් වීම වහාම නවත්ත ගන්න. ස්වර්ගස්ථ වූ ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මියගේ තෙමස් පූර්ණ ඇගියුම් සභාව සහ ධර්මදේශනය අද පැවැතුණා. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී समस्त लंका वगुगडु रोगिन्गे संगमेट अनुपमेय सेवयक इटुकल स्वर्गस्थ वु प्रवीण रंगन शिल्पिनी हयसिंत विजयरत्न महात्मियगे तेमस पूर्ण एगियुम सभाव सह धर्मदेशनय अद पेरवरुवे कोलंब दी पवत्वुना एवलंद मात्य बंदुल गुणवर्धन महतागे प्रधानत्वयेन मेम अवस्थावट कलाकरुवन रसक एक्पुरा हयसिंत नम्वू
ඇය කිතුණු බැතිමිනියක් වුණත් බෞද්ධ කටයුතු වලදී අපි සමග රුවන්වැලි සෑයට පවා වන්දනාවේ ගිහිලා තියෙනවා. පුදුම මනුෂ්‍යකමක්, පුදුම කරුණාවන්තකමක් තිබිච්ච මනුෂ්‍ය දුවක් හැටියට තමයි අපි එතුමිය හඳුන්වන්නේ. චරිත කියනවා හයිසින්තක්ක ඇස් වලින් හැම දෙයක්ම කියන්න පුළුවන් කෙනෙක්ලු. ඒ ඇස් දෙක බලපුවාම එයාගේ තියෙන සතුටද මේ මොහොතය ගෙවන හැටි පුතේ ඇස් වලින් කතා කරන කෙනෙක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ මමත් බැලුවා ඇස් දෙක දිහා. ඒක සත්‍යයි. විශේෂයෙන් අනුන්ගේ වැරදි උපදූප ගුණදු ඒව කිසි දෙයක් කවදාවත් තමාගේ කතා බහකට මාතෘකාවක් කරගත්තේ නැති හැමෝටම සෙනෙහසින් කතා කළ කෙනෙක්. ඒ නිසායි මා කීවේ මෙය මනුස්සකම පිළිබඳ එකමුතුවක් අපේ අත තියෙන්නේ කියලා. එතුමිය කරපු සේවාව ඒ අගය කිරීම මම හිතන්නේ අපිට මෑණියන් හා සමානව දැනෙන නිසා තමයි අද මෙතෙන්දි මම ඇය ගැන කතා කරන්නේ. එතුමිය නැති අඩුව මට අපිට කවදාවත් පුරවන්න බෑ. එතුමිය නැති සිනමාව පුංචි තිරය අපිට සම්පූර්ණ කරන්න බෑ. ඇගේ නම අපහද පතුලිනියා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. සපුගස් කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණ ආසන්නයේ තිබී පසුගිය දා සොයාගත් කාන්තා මලසිරුර මනුෂ්‍ය ඝාතනයක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවා. පසුගිය හතරවන දින සපුගස්කන්ද පොලිස් වාසමේ මාර්ගයක් අයිනේ ගොඩගසා තිබූ කැලිකසල ගොඩක් ආසන්නයේ තිබී සොයාගත් කාන්තා මලසිරුර මනුෂ්‍ය ඝාතනයක් බවට පසුව අනාවරණය වුණා. මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 36ක් වන සාමි පුරුෂයා මේ මනුෂ්‍ය ඝාතනයට සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම මලසිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ලොරි රථයක්ද පොලිසිය භාරයට ගැනුණා. අනවසරයෙන් දළදා මාලිගාව රූගත කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ද්‍රෝණ කැමරාවක් මගින් එම රූගත කිරීම සිදු කර තිබෙනවා. අධිආරක්ෂිත කලාපයක් රූපගත කිරීම සහ බලපත්‍ර නොමැති ද්‍රෝණ කැමරාවක් භාවිතය සම්බන්ධයෙන් සැකකරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කළා. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කල්ලඩිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා පුත්තල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුඩා ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ගමන්ගත් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයකට ඉඩ දීමට උත්සාහගත් අවස්ථාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. පන්දු අර 20:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අරියම යළි දිවයිනට පැමිණියා. ජයග්‍රාහී මානසිකත්වයෙන් තරඟ කළ අපේ ක්‍රීඩකයින් මෝබිමට පැමිණියේ ඉදිරි ලෝක කුසලාන තරඟ පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ට තවත බලාපොරොත්තුවක් එක් කරමින් නායක දසුන් ශානක මෙහිදී ප්‍රේක්ෂකයින්ට ස්තුතිය පුද කර සිටියා. මෙවර 20:20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියා. මෙවර පන්දු අර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම EK648 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. මෙවර ලෝක කුසලානයේ සිහින පොඳ වී ගියත් ජයග්‍රහණයෙන් ආරම්භ කළ තරගාවලිය තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කළ අපේ ක්‍රීඩකයින්ට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණත් අවසන් තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීම මුළු මහත් රටේම ක්‍රීඩා ලෝලීන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. තරගාවලිය සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම තරගාවලිය ගත්තින් ඉතාමත් හොඳ තරගාවලියක්. ක්‍රීඩකයෝ සියලු දෙනාම තමන්ගේ උපරිම දක්ෂතාවලට පැමිණියා. ඉතින් මම හිතන්නේ සුළු අත්පසු වීම නිසා තමයි අපිට සෙමි ෆයිනල් එකට එන්න බැරුව ගියේ. නමුත් මම නායකයෙක් විදිහට සෑහීමකට පත් වෙනවා අපි තරගාවලිය ඇචීව් කරපු දේවල් සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුවෙන් හිටියා. ඒගොල්ලෝ පහුගිය කාලය පුරාවටම කියන්නේ ඒගොල්ලන්ගේ හිට කැඩලා තිබ්බේ. ඉතින් මම හිතනවා මේ තරගාවලියෙන් ඒගොල්ලෝ ආයේ උද්‍යෝගිමත් වුණා. ඉතින් මම හිතනවා
එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.